ඔයාල හැමදෙනාම අයිබෝන් කියල පිළිගන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඔන්ලයින් හෝටල් පාසල. කතා කරනවා බේසික් සෝසස්, එහෙම නැත්නම් මද සෝසස් පහ ගැන. ප්‍රංශය බේස් කරගෙන බිහිවෙලා තියෙන මේ බේසික් සෝස් වර්ග පහ වෙස්ටර්න් කොකින් වලදී හෝටලේක උයද්දි ගොඩක් වැදගත් වෙනවා. ගොඩක්ම පුංචි, බොහොම පුංචි ඉන්ග්‍රීඩියන්ස් කීපයකින් ඔයාට මේ බේසික් සෝස් වර්ග පහ හදන්න පුළුවන්. පිටි සහ බටර් හෝ මේද වර්ගයක්, කිරි හෝ වෙනත් ද්‍රාවණයක් එක්ක තමයි මේ බේස් එක එකතු වෙන්නේ. අපි මේ බේස් එක රූ එක කියලා හඳුන්වනවා. මේ රූ එක හදන්නේ සමාන ප්‍රමාණවලින් ගත්ත බටර් හෝ මේදය පිටිත් එක්ක මධ්‍යම ප්‍රමාණය උෂ්ණත්වයක් යටතේ රත් කර ගැනීමෙන් පස්සේ. ඊට පස්සේ මේකට එක්කෙක් මද සෝසකට අදාළ වෙන වෙනම විශේෂිත වූ දියර වර්ගයක් එකතු කරනවා. මේ මිශ්‍රණය තැම්බෙනකොට ඒකේ ඝනකම අඩු වෙනවා. මේක තමයි අද අපි කතා කරන්න දඟලන සෝස් වර්ගවල බේස් එක. එහෙම නැත්නම් රූ එක කියලා හඳුන්වන්නේ මෙතනින් ඉස්සරහට. දැන් බලමු අපි මේ එක එක සෝස් මොනවාද කියලා. බේෂමල්. අර අපි කතා කරපු රූ එකේ, ඒ කියන්නේ බටර් හා පිටි සමාන ප්‍රමාණවලින් අරගත්ත මිශ්‍රණයට කිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. ඒක මධ්‍යම ප්‍රමාණය උෂ්ණත්වයක රත් කරලා මෙන්න මේ රූපේ දැක්වෙන තරමට සෝස් එකක් විදිහට ප්‍රමාණයට එනකන් රත් කරලා ගන්නවා. ඔයා මැකරෝනි, එහෙම නැත්නම් පැස්ටා, චීස් විත් මැකරෝනි, එහෙම නැත්නම් චීස් විත් පැස්ටා විත් වයිට් සෝස් කියලා කනකොට බේස් එක කරගන්නේ මෙන්න මේ සෝස් එක තමයි. ඒ වගේමයි ලසඤ්ඤවලදීත් අපි මේ බේෂමල් සෝස් එක යොදා ගන්නවා. ඊළඟට වලුටේ සෝස් එක. මේ බේස් එකේදීත් කලින් වගේම බටර් පිටි සමාන ප්‍රමාණවල මිශ්‍රණයකට වයිට් ස්ටොක් එක තමයි මිශ්‍ර කරන්නේ. වයිට් ස්ටොක් එක කිව්වම සාමාන්‍යයෙන් අපි ගන්නේ චිකන් ස්ටොක් එක. ඔයා දන්නවනේ චිකන් තඹපු වතුර. ඒත් අපිට ඕනේ නම් චිකන් තඹපු වතුර නැත්නම් චිකන් ස්ටොක් එක නැතුව අපිට මේකට ෆිෂ් ස්ටොක් එක යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙජිටබල් ස්ටොක් එකත් අපි පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. මෙන්න මේ සෝස් එක හදද්දි රූ එකත් එක්ක මිශ්‍ර කරන්න. එස්පැග්නස් සෝස් එක. මේ බේස් එක හදද්දි රූ එක එකතු කරන්නේ බ්‍රවුන් ස්ටොක් එකක් එක්ක. ඒ වගේමයි තවත් රස කරන්න කැරට්, සෙලරි, ලූණු වගේ දේවලුත් මේ ස්ටොක් එකත් එක්ක එකතු කරනවා. බ්‍රවුන් ස්ටොක් එක කිව්වහම අපි කියන්නේ රතු පාට මස් වර්ගයක බෝන්ස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩක් වෙලාවට අපි ගන්නේ බීෆ් බෝන්ස් සහ බීෆ් එකතු කරලා ඒ ස්ටොක් එකෙන් තමයි මේ එස්පැග්නල් සෝස් එක දිය කරගන්නේ. ටොමැටෝ සෝස්. එතකොට මේක අපි හැමෝම දන්න සෝස් එකක්. අර අපි කියන අනිත් හතරටම වැඩි අපි හැමෝම සාමාන්‍යයෙන් දන්නේ මෙන්න මේ සෝස් එක ගැන තමයි. මෙන්න මේ සෝස් එක එකතු කරගන්නේ රූ එකත් එක්ක. අර අපි කියපු පිටි සහ මේදේ සමාන ප්‍රමාණවලින් අරගෙන මේකට ටොමැටෝ පියුරි එක තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ තක්කාලි ගෙඩිය සුට්ටක් රත් වෙන්න ඇරලා ඒකේ පොත්ත අයින් කරලා තරමක් පොඩි කරලා මීඩියම් හීට් එකේ ආපහු රූ එකත් එක්ක එකතු කරලා රත් කරනවා. මේකෙන් තමයි ටොමැටෝ සෝස් එක රස කරගන්නේ. ඒත් එක්කම එකට ඉඟුරු සුදු ලුණු ලුණු වගේ දේවල් දාගෙන ඒක රස කරගන්න පුළුවන්. ස්පැගටි, පීසා වගේ දේවල් එක්ක කන්න ඔයා මේ සෝස් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරලා ඇති. හොලන්ඩේ සෝස් එක. මේකේ බේස් එක තමයි එග් යෝක් එක, මෙල්ටඩ් බටර් සහ ඇසිඩ් වර්ගයක්. බිත්තර කහ මැද දිය කරගත්ත බටර් සහ ඇසිඩ්. අපි ඇසිඩ් කිව්වහම මෙතනදී පාවිච්චි කරන්නේ ලෙමන් ජූස් හරි වයිට් වයින් හරි. ගොඩක් දුරට මේක මයොනිස් සෝස් එකත් එක්ක එකට යනවා කියලා මේ සයිඩ් එකේ මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා. මේ සෝසස් වර්ග ගැන සාමාන්‍ය සමරි එකක්. ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම මේක අරගෙන මේ විදිහට දැම්මා. ඔයගලන් මේකක් කියවලා බලන්න. අපි ප්‍රථම සිංහල ඔන්ලයින් හෝටල් පාසලෙන් ඉදිරිපත් කරන තවත් අලුත් වටිනා වීඩියෝ එකක් නම් බලන්න මේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක press කරන්න. තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.